අප දැන් සජීවීව සම්බන්ධ කර ගන්නවා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සුබ උදෑසනක් ඔබතුමන්ට සුබ උදෑසනක් මම මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඊයේ ආසාදිතයන් 6 දිනක් රාත්‍රී කාලයේදී වාර්තා වෙනවා සමස්තයක් විදියට ඊයේ 10 දිනක් වාර්තා වෙනවා ඒ කාරණාව පිළිබඳව මුලින්ම දැනගන්න කැමතියි ඔව් ඊයේ රාත් උදෑසන ඇත්තටම 3 දිනක් සුදුවැල්ල ප්‍රදේශයෙන් අර මද්දද්විය සම්බන්ධයෙන් රැගෙන ගිහිල්ලා ඉන්න අයවලුන්ගෙන් 3 දිනක් ආසාදිතයන් බවට පත් වුණා ඊට පසුව තවත් එක් කාන්තාවක් ජාත්‍යන්තර ගුවන් තුපලේ කටයුතු කරන එක් කාන්තාවක් අසුරු කරපු සොහිරියක් හැටියට අසුරු කරපු පුද්ගලයෙකු ඒ ආකාරයෙන් සොයාගනු ලැබුවා එතකොට 4 දෙනයි ඊයේ රාත්‍රියේදී තව 6 දෙනෙක් ආසාදිතයන් බවට පත් වුණා. ඒ ආසාදිතයන් ඇත්තටම ඔය සුදුවැල්ල ප්‍රදේශයෙන් රැගෙන ගිය මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලෙක් විවිධ ප්‍රදේශවල කොළඹ සැරිසරලා තිබ්බ බවට අපිට පසු ආරංචි වුණා. අපි සොයාගෙන යනවා අපේ මේලෙන් හම් වෙන්නේ නැත්නම් අපි හොයාගන්නවා කොහොම හරි. ඉතින් ඒ ආකාරයෙන් හොයාගෙන ගිය ගියන් පස්සේ අපිට ආරංචි වුණා 6 දෙනෙක් කොටහේන ප්‍රදේශයේ සැරිසරලා තියෙනවා කියලා මේ ආසාදිත වෙච්ච පුද්ගලයා ඒ අනුව මීට දින දෙකකට ප්‍රථම අපි විශේෂයෙන්ම වැලිසර ගුවන් හමුදා විසින් පවත්වාගෙන යනු ලබන වැලිසර නිරෝධාන මධ්‍යස්ථානයකට යොමු කරා එසේ සීද්ධිය උන්ගේ PCR පරීක්ෂණ අපි රැගෙන ගියාම කරුණු ලැබුවා ඒ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ඊ ලැබුණේ ඒ අනුව තමයි 6 දිනක් ඇතුළත් උනේ ආසාදිතයන් හැටියට සමත්වයක් වශයෙන් එතකොට ඊයේ දිනේට පමණක් 10 දිනක් ඇවිල්ලා තිබෙනවා ඒ 10 දෙනා සම්බන්ධයෙන් ඒතරම් කලබල වෙලු යුතු නැහැ මොකද අපි හොයාගෙන නිරෝධායනයට ලක් කරලා ඉන්න පුද්ගලයන් තමයි මේ නැත්නම් මේ සමාජයෙන් නෙමෙයි ඉතින් ඒකින්ද 10 දෙනෙක් තමයි මේ ආකාර ලක් කරලා තියෙන්නේ ඒ අනුව අර චීන කාන්තාව හැරුණම මේ දක්වා 253 දෙනෙකු මේ රට තුල ආසාදයෙන් ලක් වුණා චීන කාන්තාව හැරුණ කොටගෙන එයින් 7 දෙනෙකු මිය ගියා 86 දෙනෙකු සුවය ලැබලා ගිහිල්ලා තියෙනවා තවදුරටත් 160 දෙනෙකු මේ ආකාරයෙන් ඒ රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටිනවා. යතරේ අවිස්සාවෙල්ල රෝහලට හමුදා සමාජිකයෙකු ඇතුළත් කර තිබෙනවාද යම් සැක්කටයුතු තත්ත්වයක් ඔහු සම්බන්ධයෙන් මතුවලා තිබෙනවාද හමුදාපතිතුමනි? ඔව් මම දන්නේ මේ නාලිකා කීපයක් මේ ඊදිනේ ඇහුවා අතරම පෙරේදා වෙච්ච සිද්ධියක් සම්බන්ධව ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායටත් සෙබලකු 31 වෙනිදා මාර්තු මාසේ නිවාඩු ගියා ඒ අවිසාල ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයෙක් ඔහු ගියන් පස්සේ ඔහු ඔහුගේ නිවසේ තිබුච්ච වැසිකිළියේ පද්ධතියක් ඒ වල කඩාගෙන ගිහිල්ලා ඒ හින්දා ඔහු ඒ අවස්ථාවේදී ගිහිල්ලා තිබෙනවා ඒ ගෙදර හදන්න කීප දෙනෙක් රැගෙන ඇවිල්ලා තිනු 4 දෙනෙක් පමණ එකතු වෙලා තමයි මේ වැඩ කාර්යය කරලා තිබෙන්නේ ඉතින් ඉන්න අනතුරුව විවිධ කතා තිබ්බ මේ සම්බන්ධයෙන් ඉතින් මාධ්‍ය වලින් මේ සම්බන්ධයෙන් ඇහුවා මගෙන් ඊයේ දිනවල පෙරේදා රාත්‍රියේදී අවිස්සාවෙලට මූ අසනීප තත්ත්වයක් මත ඇතුළත් කරන් පස්සේ අවිස්සාවෙලෙන් IDH රෝහලට සැකසිත වෙලා තිබ්බා ඉතින් ආපු ගවම එවලා තිබ්බ ටෙස්ට් එකේදී පරීක්ෂණයේදී මොහු මෙසේ ආසාදීන නොවන පුද්ගලෙක් බවට තහවුරු තිබ්බා නමුත් දෙවනි පරීක්ෂණයේදී මෙසේ මොහුට ආසාදින වෙනාද කියලා පොඩි සැකයක් තත්ත්වයක් තිබ්බා ඒ අනුව තමයි මාධ්‍ය ලිමුයි විශාල වශයෙන් ඇහුවේ නමුත් ඊයේ සවස් භාගයේ සහ රාත්‍රී භාගයේ තව ටෙස්ට් දෙකක් කරලා තිබ්බා ඉතින් ඒ ටෙස්ට් දෙකේම ඔහු ආසාදිතෙන් නොවන බවට තහවුරුලා තිබෙනවා නමුත් තවදුරටත් ඊයේ මධ්‍යම රාත්‍රියේ තවත් ටෙස්ට් එකක් අරන් තියෙනවා ඒකේ ප්‍රතිඵල ලැබෙයි ඉතින් දැනට අවසාන වශයෙන් ආපු ප්‍රතිඵල දෙකේම මොහු ආසාදිතෙක් නොවන බවටයි තහවුරුලා තිබෙන්නේ එතකොට අබුදාපත්තමනේ දැන් හඳුනාගෙන නිරෝධායන කටයුතු සඳහා යොමු කරපු කණ්ඩායම් ඔවුන්ගේ කාල සීමාවන් අවසන් වෙන්නේ කවදාද? මොකද ඒ අය අතරින් තමයි මේ ආසාදිතයන් වරින් වර වාර්තා වෙන්න ගන්න. ඔව් මේ සමස්තයේ ආසාදිත මේ නිරෝධායන කාල සීමාව අවසන් වෙන වකවානුව පිළිබඳව අපිට යමක් කියන්න පුළුවන්. මෙහෙමයි ඔබගේ ප්‍රශ්නෙට ඍජු උත්තරයක් කිසිසේත්ම ලබා දීමට හැකියාවක් නැහැ අපි ඍජු උත්තර දෙන මිනිස්සු. නමුත් හේතුව වෙලා තිබෙන්නේ කවදාද ඉවරෙන්නේ? මොකද අරන් යන්නේ එක එක දිනවල වල කට්ටිය. ඒකයි හේතුව. දැන් ඊයේ දිනෙත් අපි උදාහරණයක් වශයෙන් ඊයේ දිනේ මුලදීව් ඊයේ සහ අද පාන්දර වෙද්දී මුලදීව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් දක්වා 188 දෙනෙකු අරන් ගියා.
එතකොට ඒ නිරෝධායන මධ්‍යස්ථානයේ මීට දෙකකට ඉස්සෙල්ලා ගිහපු කට්ටියකුත් ඉන්නවා. ඊට අමතරව පූනානි කඳුර වල විවිධ දිනවල වල අරන් ගිය කට්ටිය ඉන්නේ. එතකොට PCR පරීක්ෂණයක් ඇත්තටම විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය මේක ඔබ දන්නවා මේ කොරෝනා ලෝකේ ප්‍රථම වතාවට COVID-19 ඇවිල්ලා මේ COVID-19 විවිධ මත දරන ඉස්සෙල්ලා කව දින 14ක් නිරෝධායන වුණාම ඇති කියලා. ඊට පස්සේ අපිම කව දින 21ක් ඉන්න ඕනේ කියලා. ඒ ඇවිල්ලා සමාජයෙන් අරන් ගිහිල්ලා කිසිම ඒ කියන්නේ නිරෝධායන කටුත්තේ පමණක් යොදවලා තිබෙනවා නම් දින 21ක් කියලා කිව්වා. නමුත් පසුව අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා සෞඛ්‍ය අමාත්‍යතුමිය එයාගේ මේ රජය විසින් තීරණයක් ගන්න ලැබුවන්නේ අපි එතරකල් ඉන්නත් අවශ්‍යතාවයක් නැහැ. අපි PCR පරීක්ෂණත් අපි කරන්න ඕනේ මේ කට්ටියගේ. මොකද අර දෙන්නේ කෙලිය දිගියන් පස්සේ දින 14 පස්සේ ආසාදිතෙන් බවට පත් වෙතින්ද. නමුත් ඒක ඒ අවස්ථාවේදී ඉතාමත් දුලබ කරුණක් එහෙම කෙනෙක් හමු වෙන්නේ කියලා. නමුත් පසු අපි දැනගත්ත සමහර වෙලාවට දින 14 පස්සේ ආසාදිතෙන් බවට පත් වුද්ද. ඒකින තමයි අනිවාර්යයෙන්ම මේ PCR පරීක්ෂණය කරන්න තීරණය කරුන් ලැබුවේ. ඒ අනුව අනිවාර්යයෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න කට්ටිය නිරෝධායන කටයුතු නිම වෙලා යන්න ඉස්සෙල්ලා PCR පරීක්ෂණයක් කරනවා. ඉතින් අර දින 21 දැන් වළංගු නොකර අපි දින 10යි දින 14ක් අතුල කාල සීමා තුරදී අපි PCR පරීක්ෂණය කරන්න දැන් කටයුතු කරන ලබනවා. දැන් දින 10 එකතු වෙන්නේ තමුන් ආපු හැටි විතරක් නෙමෙයි, ඇත්තටම ආසාදිතයෙක් හමු වෙච්ච දිනේ ඉඳලා දින 10ක් හෝ දින 14 කියන එක. ඉතින් ඒ ආසාදිතයන් හම්බලා තියෙන විවිධ දිනවල, ඒකයි මම කිව්වේ මට හරි අපි ඍජු උත්තර දුන්න පුද්ගලයන් ඇගිට ඍජු උත්තර මේකට දෙන්න බෑ කියලා. මොකද මේ දින වෙනස් වෙනවා. එක එක්කෙනා ආපු තැන්වල අනුව ආසාදිතයන් හමු වෙච්ච දිනවකව අනුවලට. ඉතින් ඒ අනුව දින 10ක් ගියන් පස්සේ PCR පරීක්ෂණයක් කරනවා. PCR පරීක්ෂණයෙන් පසුව තමයි ඔවුන මුදවාරින්. ඉතින් හින්දා දැන් ඊයේ ගියපු කට්ටිය ආසාදිත්‍යා හමුලා තියෙන මීට දින 5කට වගේ උඩදි කාලයකදී අපි ඊ අරන් ගියාට. එතකොට තව දින 5ක් විතර ඔවුන්ට ඉන්න ඕනේ, රැඳී ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ කට්ටියව චෙක් කරන්නේ. ඒ අතර දැන් උදාහරණයක් ගත්තොත් අද 63 දෙනෙක් නික්ම යවනවා නිරෝධ මධ්‍යස්ථානයේ. PCR පරීක්ෂණ ඇවිල්ලා ඔවුන් අසාධිත බවට පත් නොවුණු හින්දා අද 63ක් යනවා. හෙට වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ වෙනතෙක් පූනානි නිරෝධ මධ්‍යස්ථානය ඇතුළු නිරෝධ මධ්‍යස්ථානවල පමණක් අපි 1065ක් පසුගිය දින 5 ඇතුළ PCR පරීක්ෂණ කරලා තිබෙනවා. ඉතින් ඊයේ දිනෙත් අපි 63ක් කළා තියෙනවා. ඉතින් හෙට සමහරට අද සහ හෙට දිනේදී මේ PCR පරීක්ෂණ වාර්තා එන්න පුළුවන්. ඒ ආවන් පස්සේ ඒ අනුව තමයි අපි බලන්නේ අර දින 10ක් සම්පූර්ණ වෙලා නම් PCR පරීක්ෂණයත් තහවුරු වෙලා නැත්නම් අන්න ඔවුන් ඒ ආකාරයෙන් නික්ම යාමට කටයුතු කරන ලබනවා. ප්‍රශ්නයේ තේරුම් ගැනීම සහ ඒකට සවිස්තරාත්මක පැහැදිලි උත්තරයක් දෙමු ඉතාම නිරවුල් ඔබතුමාගේ. අවසාන ප්‍රශ්නයේ කොටස් දෙකයි. කොටස් වශයෙන් මම අවසාන ප්‍රශ්නේ අහන්නේ, එකක් ඔබතුමා කිව්වා මේ ඊයේ වාර්තා වුණු 10 දෙනා මේ නිරෝධායන මධ්‍යස්ථාන අතරින්, ඒ නිසා ඒක ලොකු ගැටලුවක් නෙවෙයි කියන කතාව. ඒකත් මතක තියාගෙන මම අහන්නේ මේ මොහොතේ ඇඳිරි නීතිය ලිහිල් කරන්න හෙට සිට ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අදහසයි. ඊළඟට ඇඳිරි නීතිය දැන් නැහැ, නිරෝධායන කාල සීමාන අවසන් කියලා රටේ ජනතාවට ඕනෝ ආකාරයට එළියට බහින්න කල්පනා කළොත් කවුරු හරි ඒක කොහොමද කියන කාරණා දෙකටම මට උත්තරයක් දෙන්න. ඔව්, ඉතාමත් වැදගත්. මම හිතන්නේ මේ දේ ඇසිය යුතුමයක්. ඔබතුමා ඇහුවේ බුද්ධිමත් පුද්ගලයෙක්නේ, රටේ ජනතාව වෙනුවෙන් එකින් දැනන්නේ නැති මේක අහන්න නැත්තේ. ඔව්, ඇත්තටම මේකයි ඇදිරි නීති ඉවත් කරන්න හේතු වෙන්නේ. මොකද රටේ යම්කිසි ස්ථාවරයකට මේ COVID-19 රැගෙන ඇවිල්ලා තිබෙනවා. ඊටත් වඩා රටක් වශයෙන් ඉදිරියට යන්න ඕනේ. ඒකයි අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ප්‍රමුඛ රජය, ඕනම රටක හැමදාම මේක වහගෙන ඉන්න බෑ. නමුත් වහගෙන ඉන්න බෑයි කියලා මේ කොවිඩ් එක තීදී අරින්නත් බෑ. නමුත් මේ අදට වෙන COVID-19 පැතිරීමේ සම්භාවිතාවය, COVID-19 කොයිතරම් අප රට තුළ හැසිරෙනවද කියන එක ගැන මේ සියලුම කරුණු කාරණා විශ්ලේෂණය කළ තමයි මේ තීරණය බොහෝ දුරට ගත්තේ. එතකොට මේ සමාජිය මේ දින කීපෙදී කොහොමද මේක හැසිරුනේ කියන එක බැලුවා. කොහෙන්ද එන්නේ? අපි අපේ වෙනත් රටවල් වගේ නෙමෙයි, සමහර රටවල මේ නිරෝධායන කියන නිරෝධ මධ්‍යස්ථාන ඇත්තෙත් නැහැ. මේ ප්‍රබල රටවල් තිබ්බත් නිරෝධ මධ්‍යස්ථාන දාගෙන තියෙන්නේ අර අස්සියා මේකෙන් පැනලා ගියන් පස්සේ.
දේවගේ තත්ත්වයක් නෙමෙයි අපේ හරි වෙලාවට නියම වෙලාවට මේ ඇඳිරි නීති දාන ඒවා පාසල් වහන ඒවා ඒත් එක්කම විශ්වවිද්‍යාල වහන දේවල් ඇඳිරි නීතිය ගෙනල්ලා ඇඳිරි නීතිය කාල පරිච්ඡේද අඩු කරලා නිරෝධායන මධ්‍යස්ථාන ඇති කරලා මේ හැම දෙයක්ම ඉතාමත්ම සැලසුම් සහගතව ඉතාමත්ම අවස්ථානුකූලව කරපු ඉඳන් තමයි අදට මේ තත්ත්වය අපි රැගෙන ඉන්නවිලා තිබෙන්නේ අපි පටන් ගත්තේ ආසාදිතයක් හම්බුනොත් ආසාදිතයක් කියන්නේ රෝග ලක්ෂණ හම්බුනොත් විතරයි අපි PCR පරීක්ෂණය කරපු රෝග ලක්ෂණ හම්බුනා කියන්නේ රෝග ලක්ෂණයක් අරන් ස්පිට්තාලයකට ආවන් පස්සේ තමයි ඔන්න PCR පරීක්ෂණ කරන්න පටන් ගත්තේ ඒ තමයි අපේ ආරම්භය කොයි දහලා මේ නමුත් අද එවෙනකොට ඒක නෙමෙයි තත්ත්වේ එතකොට ඒත් එක්ක තමයි අපි කරේ මොනවාද ඒ ආසාදිතයක් හම්බුනාම ඔවුන් ඇසුරු කරපු අර පළවෙනි පුද්ගලයාගේ 64 දෙනා වගේ හමා ගිහිල්ලා ඔවුන් ටික නිවෙස්නවල ස්වං නිරෝධායන ලක් කරලා තිබ්බා නමුත් අද තියෙන්නේ ඒ වගේද නැහැ ඊට වැඩිය විශාල වෙනස් දෙයක් ඒ ඇවිල්ලා ආසාදිතයක් හමුුණ වහාම ඔවුන් ටික අරන් යනවා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා එතකොට සමාජයේද කිසිසේත්ම හැකියාවක් නැහැ ඔවුන්ව ගැටෙන්න නමුත් බැරි වෙලාව තුන්වන හතරවෙනි පාර්ශ්වක හරි ඉඳලා හිටියොත් කියලා සමහල්ලාට ඒ ප්‍රදේශවලට යම් කිසි හුදකලාවකට ලක් කරන තත්ත්වකුත් පත් කරනවා ඒ කරන්න පුළුවන් රටේ ජනතාව ආරක්ෂා කරගන්න පුළුවන් හැමදේම ජාති කරලා තිබෙනවා මේ මිහිපිට තියෙන මොකද්ද ක්‍රමවේදයන් මේ හොඳ හැම දෙයක්ම කරලා තියෙනවා ඒ අනුව තමයි අපි නිරෝධාල මධ්‍යස්ථාන වලින් පමණක් අද වෙනකොට හමු වෙන්නේ එළියෙන් හමු වෙන්නේ නැති වෙන්නේ ඒකයි එක්කෙනෙක් වගේ සමහල්ලා වුණොත් ඒ කට්ටිය නිරෝධායන් ලක් වෙලා නිරෝධායන් ලක් නොවිච්ච පුද්ගලෙක් හම් වෙන්නේ නැති තත්ත්වයකට පත් කරගෙන දිනන රට. ඉතින් ඒ තත්ත්වය මත තියාගෙන මේව කරුණාකාරණා සැලකිල්ලටගෙන රට ඉදිරියට යන්න ඕන අපි කුඩා රටක් කුඩා ආර්ථිකයක් තියෙන රටක් අපි යන්න ඕනේ අපිට මේ තවදුරටත් අපිට ඒත් එක්ක විශාල වශයෙන් අපේ රටේ ජීවත් වෙන ජනතාව දිනපතා වැඩ කරන කට්ටිය ඉන්නවා පෞද්ගලික ක්ෂේත්‍රයේ වැඩ කරන කට්ටිය ඉන්නවා ඉතින් මේ කට්ටියට රැකියාව තිබෙන්න ඕන නැත්නම් ඒ ආයතන වැඩ කරේ නැත්නම් ඒ කට්ටිය කොහොමද පඩි ගෙවන්නේ පෙරේදා දිනේට විතරක් ඔබ දකින්න නැති ඇමරිකාවේ මෙච්චර ප්‍රබල රටක් වෙච්ච ඇමරිකාවේ මිලියන් 2ක් රස්සාවල ඉරණ දාලා තිබ්බා ඉතින් එතකොට මේ වගේ තත්ත්වයන් අපේ රටවල කරේ නැහැ ඉතින් එහෙමනම් ඒ දෙයත් ගන්න ඕනේ ඉතින් ඒ දේ ඔක්කොම සැලකිල්ල බාරන් තමයි කළ තියෙන්නේ නමුත් මේ දේ රටේ ජනතාව තේරුම් ගත යුතුවම තිබෙනවා තාවම කොවිඩ් පහව ගිහිල්ලා නැහැ තවම කොවිඩ් පැතිරීම වැලක් සම්පූර්ණයෙන් ඉවත්ව ගෙල්ල නැහැ. ඉතින් ඒකින් දා යම් කිසි ආකාරයෙන් මේ දේ ඉවත් ඇදිරි නීතිය සමහර නගර සමහර බල ප්‍රදේශවලට තවදුරටත් බලපවත්වන හේතුව ඒ ප්‍රදේශවල යම් කිසි පුද්ගලයෙක් හෝ දෙන්නෙක් ඉන්න පුළුවන් එයින් ව්‍යාප්ත වෙන්න පුළුවන් කියන කාරණේ හේතු කොටගෙන ඒ ප්‍රදේශවල තවදුරටත් ඇදිරි නීතිය පවත්වනවා. නමුත් සෙසු ප්‍රදේශවල ඇදිරි නීතිය උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා ඉවත් කරලා තිබෙනවා. ඒ හුදෙක්ම කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය සේවාස රැකියාවල යන හැටියට ඒ රැකියාවලට යන්න. ඒකත් 150කට 125කට වෙනත් අංග ස්ථානවල අනුව බස්සලා තියෙනවා. ඉතින් ඒ කට්ටියට යනවා මිසක් මේ අපිට ඕන දවස් සති පහක් අපි ගෙවල් වල ඇතුලේ හිටියා. ඒකින්ද එළියට බහලා දැන් පොඩ්ඩක් රවුමක් ගහන්න ඕන අර එමින්. ඒකකට නෙමෙයි මේ දාලා තියෙන්නේ. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ තවම කොයිඩ් මේ රට තුල තිබෙනවා. තවම මේක පැතිරීමේ ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන්. අපි ගන්න පුළුවන් සෑම පීවරම රජ විසින් අරන් මේක වළක්වලා තියෙනවා. ඒ අතරේ මේ දේ කරන්නේ ඉතින් ඒකින්ද අපගේ රටවාසී ජනතාව විශාල කැපකිරීමක් කරා සති පහක් තුලට. අපි නෙමෙයි ජනතාවයි මේ කැපකිරීම කළා ජනතාවයි මේ தත්ත්වය උදා කරගෙන තියෙන අද වෙනකොට මේ තියෙන සාර්ථකත්වයේ මේ தත්ත්වයටවත් ගේන්න කැප කරේ ජනතාව. අපි ජනතාවට ආචාර කරනවා. මේ කරපු දෙයට ඉතින් ජනතාව මේ කැප කරලා ලබාගත් මේ තත්වය තව දුරටත් ඉදිරියට අඩු කරගෙන කොයි මේ රටෙන් ඉවත් කරන්න කටයුතු කරනවා මිස කොයි පතුරු වීමට කටයුතු කළ යුතු නැහැ. එහෙමනම් රටේ ජනතාවට අපි වගකීමක් අපේ රාජකාරියක් අපි ඉෂ්ට කරේ ඔබ කරේ ඔබගේ යුතුයකම. ඒ යුතුයකමේ වටිනාකමට ඒකට අගයක් මිල කරන්න බැරි අගයක් ලබා දෙන්න රටක් හැටි ලෝක ඉදිරිය අපිට නැගිරින්න ඔබ කල යුත්තේ අර කිව්ව ශාරීරික දුරස්ථභාවයන් රැකගෙන ඒ කිව්ව වෛද්‍ය විශේෂඥවරුන් කියපු ආකාරයට තමුන්ගේ වෘත්තියේ නියැලෙන්න ගමන් කරන්න වෘත්තිය කරන ස්ථානයේ ඔය කියන සෞඛ්‍ය පිළිවෙත් කරන්න කියලා ප්‍රධානීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා ඒ අනුව එතනදිත් ඒ අනුව ඉන්නවා මිස අපි දවස් හති පහකට පස්සේ හම්බුනේ පොඩි ජට්ටකක් දාමු උගලා එකතු වෙලා සමත්ත ශාරීරික දුරස්ථභාවය නැති කරලා ඒ වගේ පාඩි දාන්න යන්නේ නැහැ ඉතින් ඒකින්ද
එතන ගියා තමුන්ගේ රාජකාර තමුන්ගේ වෘත්තිය කරන්න ශාරීරික දුරස්ථභාවයේ රැකගෙන අර කියපු ක්‍රමවේදයන් අනුව කරලා තමුන්ගේ යුතුයකම විය යුත්තේ තමුන් කොරෝනා වෛරසය කොවිඩ් 19 වෛරසය තමුන්ගේ ඇතුල් ඇඟට ඇතුළු නොකරගෙන ගෙදරින් පිට වෙලා ගිහිල්ලා ඇඟට ඇතුළු නොකරගෙන නැවත ගෙදරට එන එකයි තියෙන්නේ. ඉතින් එහෙමනම් ඔය කියපු ප්‍රතිපත්තිය කරපු ක්‍රමවේදයන් හැම දෙයක්ම කළ යුතුමයි. उपदेशयाक් පණිවිඩයක් රටේ ජනතාවට අරගෙන ආවා. බොහොම ස්තුතියි යුදා මුදා ප්‍රතිමණි අපි තවත් දවසක මුණ ගැහෙමු.